आईबोवान खालीन प्रवृत्ति वार्ता करने प्रमुख्या सियत रात्रि प्रवृत्ति विकास शैमी मम कविंदु विजय वर्धन प्रथमेन सिरास्ताल अगमति जीविस अंतर आगमिक सह सांस्कृतिक समुलुव अमताई दरुवंट कोविड एन्नत लबा दीम अधियर तुनकिन पासल विवृत किरीमत अधियर किहिपयक यटते राज्य एमति चोन्न जयसुमन कियाई दरुवंगे एन्नत करने पिलिबंदव वार्ताव जनपति कार्य साधक बलकायट लबन सिकुरादा निदनगत रोग एति दरुवंट फाइस एन्नत दीमट सियल्ल सूदानाम कोविड नीति वलट एरहिव रटवल किहिपयक जनताव वीदिबसी नवंबरे पासल अरिन्न प्याल निशांत सूदानम पासल अरिन्न पेर वेटु गेटलुव विसंदन्न जोसेफ स्टालिन कियाई पसुगिय काले पालकींट मूल्य विनयक तिबुने नैति बव हिटपु जनपति मैत्री कियाई राज्य कोविड वलट मुआवी जातिक संपत विकुनन बव अनुर कुमार कियाई एक वेलक्पात खन्ने नैति मिनिस्सु गैन सजित कियाई विदेश मत्पैन मिलत इहलट बसुलट वितरक पनवा ऐति संचरण सीमा गैन गैमुनु कियाई विदेश रेकियावलट याना आएगे गैटलुव वहा विसंदन्न याई बैसिल गेन उपदेश प्रथमेन देशीय पुआत पासल नवत विवृत किरीम सम्बन्धयेन वन मार्गोपदेश मालाव लबन सिकुरादा जनाधिपति कार्यसाधक बलकायट बहर देन बव रजे वैद्य नेलधारिन्गे संगमय प्रकाश करनवा पासल नवत विवृत किरीम अधियर किहिपयक यटते क्रियात्मक करन बवयि राज्य अमात्य चन्न जयसुमन महता पवसन्ने लबन नोवेम्बर मासे सिट पासल यलि विवृत किरीमट बलापोरोत्तु वन बव राज्य अमात्य पियल निशांत महता पवसनवा पासल आरंभ किरीमट अवश्य नाम ईट पेर सिय वेटुप गटलुव विसंदन लेस लंका गुरु संगमे लेकम जोसेफ स्टालिन महता पवसनवा गुरुवरुन्ट साधारण्यक इटु किरीम संदहा देमोपियन महापारट गेनेन बव गुरु सटनट देमोपिय संविधानय पवसनवा ඉතා ඉක්මනින් නැවත පාසල් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කරන මාර්ගෝපදේශ සකස් කිරීම මේ යටතේ අනිවාර්යෙන් පාසල් ගුරුවරුන් ඒ වගේම පාසල්වල ආපන ශාලා කටයුතු කරන අය ඒ වගේම පාසල් දරුවන්ගේ ප්‍රවාහන කටයුතු කරන සේවකයින් මේ සියලු දෙනා ඉතා ඉක්මනින් එන්නත් කරණය කිරීම සඳහා වැඩපිළිවෙලක් යොදන්නට සූදානම් වෙලා තියෙනවා බොහෝ විට හෙට දිනේ වන විට ඒ සඳහා ඍජු දුරකථන අංකයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි පාසල් දරුවන් එන්නත් කරණය සම්බන්ධයෙන් තාක්ෂණික තීරණයක් ගත යුතුව තිබෙනවා ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු මහාචාර්යවරු ගණනාවක් මේ සඳහා දැනට අධ්‍යයනය කරමින් ඉන්නවා කොහොම වුණත් වයස 15ට වැඩි දරුවන්ට සහ පාසල් නැවත ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ ලබන සිකුරාදා වෙන විට 17 වෙනිදා වන විට ජනාධිපති කාර්යසාධක බලකාය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නා හැකි ඉක්මනින් පාසල් විවෘත කිරීම සඳහා අවශ්‍ය වන නිර්දේශ ලබා දෙන්න කියලා ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වරයාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් මේ වෙනකොටත් මූලික වශයෙන් වාර්තා සකස් කරලා තිනෝ ඒ අනුව ඉදිරියේදී ක්‍රමානුකූලව පාසල් විවෘත කරන්න කටයුතු කරන්නයි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම මේ වෙනකොට ගුරුවරු එන්නත් කරණයට ලක් කරලා තියෙනවා සෑහෙන ප්‍රමාණයක් ඒ වගේම පාසල්වල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ එන්නත් කරණයට ලක් කරලා තියෙනවා එතකොට මේ පාසල් හා ගැටෙන අනෙකුත් කණ්ඩායම් විශේෂයෙන්ම ආපන ශාලාවල වැඩ කරන අය මුරකරුවන් සහ අනෙකුත් ඒ කණ්ඩායම් සියලු දෙනාටත් එන්නත් ලබාගෙන නැත්නම් එන්නත් ලබා දෙන්න අවශ්‍ය පියවර ගන්නවා ළමයි 100ට අඩු ග්‍රාමීය ප්‍රදේශවල තියෙන පාසල් මුලින් ආරම්භ කරන්න තමයි අවධානය යොමු කරලා තියෙන්නේ මොකද පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන්නේ නැතුව තමයි ගොඩක් මේ පාසල් පවත්වාගෙන යන්නේ ඒ ළමුන් පැමිණින්නේ මේ අතර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ප්‍රකාශ කළේ එළඹෙන නොවැම්බර් මාසයේදී පාසල් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි අපි බලාපොරොත්තු වෙනවා නොවැම්බර් මාසයේ වෙනකොට පාසල් ආරම්භ කරන්නට අවශ්‍ය කරන කටයුතු සිදු කරන්න කෙසේ නමුත් ඊට ප්‍රථම කළ යුතු බොහෝ කාරණා කීපයක් තියෙනවා එහිදී අපි විශේෂයෙන්ම ප්‍රාථමික පාසල් සහ විශේෂයෙන්ම ග්‍රාමීය පාසල් පිළිබඳව තමයි ප්‍රමුඛත්වය ලබා දෙන්නට තීරණය කරලා තියෙන්නේ ඒ වගේම තමයි විශේෂයෙන් මේ දරුවන්ට කුමන එන්නතද ලබා දෙන්නේ කියන එක පිළිබඳව මම හිතන්නේ විශේෂඥ කමිටුව විසින් තීරණය කළ යුතු දෙයක් ඒ පිළිබඳවත් වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ
ආණ්ඩුව මේ මොහොතේ කරන්නේ මොකද්ද? පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පටන් අරන් තියෙනවා. අපි දැක්ක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතුරු සංවිධාන විශාල උනන්දුවකින් මේ පාසල් ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡාවේ ඉන්නවා. එතකොට දැන් පාසල් ආරම්භ කළාම පාසල තුල පාසලේ ක්‍රියාත්මක වෙන්නේ කවුද? ගුරු සහ විදුහල්පතිව. එතකොට ගුරු සහ විදුහල්පතිවරු පාසල තුල ක්‍රියාත්මක වීමට නම් පාසල් පද්ධතිය මේ වෙනකොට ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් අරගලයක් තියෙනවා නම් කරන්න ඕනේ මොකද්ද? පාසල් ආරම්භ කිරීමට පෙර මේ අරගලය අවසන් කිරීම. ඉතින් ඒ සඳහා රජයට සූදානමක් නැත්නම් මේක තවදුරටත් ඉස්සරහට යන්න පුළුවන් කියන කාරණාව තමයි අපිට කියන්න තියෙන්නේ. මේ අතර අද නුවරදී මාධ්‍ය හමුවක් ඇඳවීමෙන් ගුරු සටනට දෙමව්පිය සංවිධානය ගුරු වැටුප් ගැටලුව සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. රටේ මහා වංජාකාරයන්ට බදුසාන දෙනවා නම් ඒ මුදලින් මේ ගුරුරුන්ගේ වැටුප විතරක් නෙවෙයි समस्त कोरोना වසංගතයම තුරන් කරන්න පුළුවන්. ඒ වගේම රටේ වෙනත් දැනට පවතින ඕනෑම අභියෝගකට මුහුණ දෙන්න රටේ ආණ්ඩුවට ශක්තියක් තියෙනවා. මහා පරිමාණ ව්‍යාපාරිකව රකිමින් අහිංසක දරුවෝ ගෙවල් වලට ගාල් කරලා ගුරුවරු ගෙවල් වලට ගාල් කරලා මේ චුද්ධ විදිහට මේ කරන පාලනයට විරුද්ධව අපි අපේ දරුවන් වෙනුවෙන් අපේ ගුරුවරු වෙනුවෙන් අදත් හෙටත් අනිද්දාත් ඕනම මොහොතක අපි පෙනෙහිටිනවා. අපි දන්නවා මේ රටේ පාලකයන්ගේ දරුවන්ට ওই කියන මොකක්වත් ප්‍රශ්නයක් නෑ. ඒගොල්ලන්ට ඔන්ලයින් අධ්‍යාපනයේ ප්‍රශ්නකුත් නෑ, නිදහස් අධ්‍යාපනයේ ප්‍රශ්නකුත් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ අපිට. අපිට ඔන්ලයින් අධ්‍යාපනයේ තියෙන වෙලාවෙත් සිග්නල් තිබුණේ නෑ. අපිට ඔන්ලයින් අධ්‍යාපනයේ තියෙන වෙලාවෙත් ඩේටා තිබුණේ නෑ. ඔන්ලයින් අධ්‍යාපනයේ තියෙන වෙලාවෙත් ඩිවයිසස් තිබුණේ නෑ. ඒ දුෂ්කරතා දරාගෙන දෙමව්පිය ගුරුවරු එකතුලා යම් ප්‍රමාණයකට අන්‍යෝන්‍ය අවබෝධයෙන් මේක කරගෙන යනකොට තමයි මේ අධ්‍යාපනය කඩා කප්පලු. ඒ නිසා ආණ්ඩුවට මේ වගකීමෙන් නිදහස් වෙන්න බෑ. ගුරුවරුන්ට 5000ක් දෙනවා කියලා ඉවරලා අර කොවිඩ් ආසාදිතයන්ට දෙනවා වගේ මුදල් 5000යි කොළ දෙන් බෙදන්න සූදානම් වෙන්නේ නැතුව නිසි වැඩපිළිවෙලක් කාටත් පිළිගත හැකි වැඩපිළිවෙලක් යෝජනා කරගෙන ගුරුවරුන්ගේ ගැටළු හැකි ඉක්මනින් විසඳන්න ඒ අධ්‍යාපන ක්‍රියාවලිය නැවත ස්ථාපනය කරන්න. එසේ නොවුනොත් අපි රටේ දෙමව්පියෝ මීට වඩා වැඩි ප්‍රමාණයක් එකතු කරගෙන මහපාරට බහිනවා. ශ්‍රී ලංකාව විවිධ ආගම් සහ ජාතීන් එකමුතුව එක්සත්ව ජීවතුන රටක් බවට පරිවර්තනය කිරීමට අද අපට හැකි වී ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජීවිස අන්තර් ආගමික සහ සංස්කෘතික සමුළුවේ සමාරම්භක දේශනය අමතමින් ප්‍රකාශ කළා. ආගමික පරිසරයක් තුළ ආධ්‍යාත්මික වටිනාකම් කුඩා කල සිටම දරුවන්ගේ ජීවිතවලට කාවැද්දීම ඔස්සේ අනාගත ලෝකය ලස්සන කරගත හැකි වන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. ලංකා වේලාවෙන් රාත්‍රී 7:00 අග්‍රාමාත්‍යවරයා සමුළුව ඇමතුවේ. මෙම සමුළුව ඉතාලියේ බොලොන්යාහිදී දින 3ක් පුරා පැවැත්වෙනවා. අග්‍රාමාත්‍යවරයා සිය සංචාරය අතරතුරදී රටවල් කිහිපයක නායකයින් හමු වීමටද නියමිතයි. ඉතාලියේ බොලොන්යා නුවර පැවැත්වෙන G20 අන්තර් ආගමික හා සංස්කෘතික සමුළුවට එක්වීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස පසුගිය දහවනදා දිවයිනින් පිටත්ව ගියා. සමුළුව දින 3ක් පුරා පැවැත්වෙන අතර එහි තේමාව වී ඇත්තේ සංස්කෘතීන් අතර සාමය සහ ආගම් අතර අවබෝධය යන්නයි. සමුළුවේ සමාරම්භක දේශනීය පවත්වමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ සියලු ආගම් හා ජාතීන්ට ගරු කරන සමාජ ක්‍රමයක් තුළ ආර්ථික හා දේශපාලන ඉලක්ක ජයගත හැකි බවයි. විශේෂයෙන් තමන්ට G20 සමුළුව ඇමතීමට ආරාධනා කිරීම පිළිබඳ ස්තුතිය පළ කළ අග්‍රාමාත්‍යවරයා ඉතිහාසයේ ඉතාලියේ සිටි ශ්‍රේෂ්ඨ මිනිසුන්ගේ නිර්මාණශීලී බව අදත් ලෝකයේ පොහොසත් කරන ප්‍රධාන සාධකයක් වී ඇතැයි පෙන්වා දුන්නා. සෑම ආගමක් තුළම ඇති පොදු හරයන් හඳුනාගෙන අනාගත දරු පරපුර ඒ ඔස්සේ හැඩගැස්වීම යුතුපවයි අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ. සමුළුව පැවැත්වෙන ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් දෙකකට බෙදී විරෝධතා දෙකක් පැවැත්වූ බව වාර්තා වඩවා. එක් කණ්ඩායමක් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වින්දිතයන්ට තවමත් දඬුවම් දී නැතැයි ප්‍රකාශ කරමින් විරෝධතා දෙක නිරත වුණා. ඊට විරුද්ධව තවත් ශ්‍රී ලාංකිකයින් කණ්ඩායමක් ඒ ආසන්නයේ විරෝධතාවක නිරත වුණා. ඔවුන් ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකික රාජ්‍ය නායකයෙකු පැමිණි අවස්ථාවක ශ්‍රී ලාංකිකයින් විරෝධතා දැක්වීම උපන් මව්බිමට කරන අපහාසයක් බවයි. අපි කොච්චරත් අපේ රටේ පාලකයෙක්ව විදේශ රටක අපේ ශ්‍රී ලංකාව විසින් ලංකා ජනතාව විසින් ලැජ්ජාවට පත් කරලා කැමතිද කිසිම පියවර තුනක් යටතේ වයස අවුරුදු 12ට වැඩි දරුවන්ට කොවිඩ් මර්ධන එන්නත ලබා දීමට රජය සූදානම් වනවා. එහි පළමු අධිර යටතේ නිදන්ගත රෝග ඇති දරුවන්ට ෆයිසර් එන්නත ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ. මේ මාස 21 වනදා සිට එන්නත් කරන ආරම්භ කළ හැකි බව ළමා රෝග විශේෂඥවරුන්ගේ විද්‍යායතනය අද නිවේදනය කර තිබෙනවා.
මෙතර රත්නපුර මල්වල ප්‍රදේශයේ වයස අවුරුදු 5ක දරුවෙකු කොවිඩ් ආසාදනය වීමෙන් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. දැන් කොවිඩ් පිළිබඳ සවිස්තර වාර්තාව. වයස අවුරුදු 12ට වැඩි ළමුන් සඳහා කොවිඩ් එන්නත ලබා දීමට සෞඛ්‍ය අංශය තීරණය කර තිබෙනවා. එය අදියර 3ක් යටතේ ක්‍රියාත්මකයි. පළමු පියවර යටතේ නිදන්ගත රෝග සහිත දරුවන්ට ෆයිසර් එන්නත ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ. ඒ අනුව එළඹෙන 21 වනදා සිට ෆයිසර් එන්නත දරුවන්ට ලබා දීම ආරම්භ වනු ඇත. තවත් ෆයිසර් මාත්‍රා ලක්ෂ 40ක් ලබන මාස ශ්‍රී ලංකාවට ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කරනවා. ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 4ක් ලක්ෂ 40ක් ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවට ලැබෙන්නේ නියමිතයි. එම එන්නතුත් සුදුසු විදිහට පාසල් ළමුන් සඳහා යොදා ගන්න අපි නිර්දේශ බලාපොරොත්තුෙන් සිටිනවා. ඒත් එක්කම මේ වෙනකොටත් අපට නිර්දේශ ලැබිලා තියෙනවා විශේෂ අවශ්‍යතා තියෙන ඒ වගේම සංජානනීය ආවද්දා තියෙන දරුවන්ව එන්නත් කරණයට ලක් කරන්න පුළුවන් කියලා උන් සඳහා ෆයිසර් එන්නත ලබන සතියේ සිට ලබා දෙන්න අප කටයුතු යොදලා තියෙනවා. ගෙවුණු සතිය හා සැලකීමේදී ආසියාව තුල කොවිඩ් ආසාදිතයින්ගේ සහ මරණ සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබෙන බව වාර්තා වෙනවා. ආසියාවේ ආසාදිතයින් 12%කින් අඩු වී ඇති අතර මරණ 9%කින් පහත වැටී තිබෙනවා. මෙතරතුරු සඳහන් වන්නේ කොවිඩ් දත්ත පිළිබඳ වාර්තා කරන වර්ල්ඩෝමීටර් ජාත්‍යන්තර වෙබ් අඩවියයි. මෙතර රත්නපුර මල්වල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 5ක පිරිමි දරුවෙකු කොවිඩ් වැළඳීම නිසා මියගොස් තිබෙනවා. මෙතර සංචරණ සීමා පැනවීමත් සමග කොවිඩ් මරණවල සහ ආසාදිතයින් වර්තාවේ මේ අඩුවක් පවතින බව වෛද්‍ය මනිල්ක සුමන තිලක මහතා ප්‍රකාශ කළා. සංචරණ සීමා පනවා දැන් සති 3ක් පමණ වෙන මේ මොහොත වන විට එම සංචරණ සීමාවල යම් කිසි හොඳ ප්‍රතිඵල අපිට දැන් පෙනෙනවා. මං හිතනවා මියගිය සංඛ්‍යාව 140කින් පමණ රෝගීන් ප්‍රමාණයත් 150කින් පමණ අඩුවීමක් අපි දකිනවා. අපි ඒ ගැන ඉතා සන්තෝෂ වෙනවා. තවමත් 150කට පමණ රෝගීන් ප්‍රමාණයක් දවසකට මිය යනවා. මේක සුළුපටු ලෙස සලකන්න එපා. ඉතාලියේ ඊයේ දින තුලත් කොවිඩ් මරණ 57ක් වාර්තා වුණා. ආසාදිතින්ගේ සංඛ්‍යාව එක් දිනක් තුල 5000 ඉක්මවා ගියා. එසේ තිබියදී ලෝකයේ සමහර රටවල ජනතාව කොවිඩ් එන්නත අනිවාර්ය කිරීමට එරෙහිව වීදී සටන් ආරම්භ කරලා අප්‍රිකාව වැනි රටවල් තම ජනගහණයෙන් 10%කටවත් එන්නත නැතිව දුක් විඳිනවා. දැන් කොවිඩ් ලෝක වාර්තාව. ඉතාලියේ ඊයේ දිනේදී කොවිඩ් මරණ 57ක් වාර්තා වී තිබෙනවා. ආසාදිතයින් සංඛ්‍යාව 5000කට වැඩි. මේ දක්වා මරණ 130,000ක් පමණ සිදු වූ බව එරට සෞඛ්‍ය අංශය වාර්තා කරනවා. බ්‍රිතාන්‍යට පසු යුරෝපයේ වැඩිම මරණ වාර්තා වන්නේ ඉතාලියෙන්. දැඩි සත්කාර ඇදන් පිරිගොස් තිබෙනවා. ඉතාලියේ තරම් බරපතල අර්බුදයකට මුහුණ දෙද්දී ග්‍රීසියේ ඇතැන්ස් නුවර ජනතාව වීදි සටන් ආරම්භ කරලා ඒ එන්නත අනිවාර්ය කිරීමට එරට රජුගත් තීන්දුවට එරෙහිවයි. පෙළපාලිය මැඩ පැවැත්වීමට ග්‍රීක පොලිසියට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරන්නට වුණා. ග්‍රීසියේ ආර්ථික ප්‍රතිපත්තියටද විරෝධතා කරුවන් සිය දැඩි අප්‍රසාදය පළ කළා. රජය පවසන්නේ ගුරුවරු ඇතුළු පිරිස අනිවාර්යෙන් එකෙන්නතක් හෝ ලබා ගත යුතු බවයි. එන්නත නොගත් සෞඛ්‍ය සේවකීන් 6000කගේ රැකියා අහිමි කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. ඉන්දියාව එන්නත් මාත්‍රා කෝටි 72ක් එරට ප්‍රාන්ත වෙත නොමිලේ බෙදා දී තිබෙනවා. මධ්‍යම සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ එමගින් රට පුරා එන්නත්කරණය වේගවත් කිරීම එකම අපේක්ෂාව බවයි. ගෙවුණු පැය 24 තුළ එන්නත් මාත්‍රා 65 ලක්ෂයකට වැඩියෙන් ලබා දීමට එරට සෞඛ්‍ය අංශ සමත් වූ බවද මාධ්‍ය වාර්තා කරනවා. කොවිඩ් එන්නත නොගිනීම හොඳටම බීමත් වරිය පැදවීමක් හා සමාන බව ඇමරිකා එක්සත් ජනපදයේ විශේෂඥ වෛද්‍ය ලීනා වේන් පවසා තිබෙනවා. එන්නත් ගත්තේ නැති පුද්ගලයින්ගෙන් බරපතල සමාජ හානි සිදුවිය හැකි බවයි විශේෂඥ වරිය පෙන්වා දෙන්නේ. ජෝ බයිඩන්ගේ පාලනය නව එන්නත් කරන වැඩසටහනක්ද හඳුන්වා දී තිබෙනවා. එරට සියලුම රජ්‍ය සේවකයන් එන්නත අනිවාර්යෙන් ගත යුතු බවට විධායක නියෝගයකට ජෝ බයිඩන් ජනාධිපතිවරයා අත්සන් තබා තිබෙනවා. දිනකට මිය යන දහසකට වැඩි ඇමරිකානුවන් බේරා ගැනීමේ සටන අප සතු බවයි එරට සෞඛ්‍ය අංශ උදාහරණය කරන්නේ. දහස් ගණන් සිසුන්ට කොවිඩ් හමුවේ පණවා ඇති තහංචි ලිහිල් කරන ලෙස ඉන්දියාව ඕස්ට්‍රේලියාවෙන් ඉල්ලා තිබෙනවා. ඉහළ පෙළේ විශ්වවිද්‍යාල රැසක්ම ඕස්ට්‍රේලියාවේ පිහිටා තිබෙනවා. වසර දෙකක පමණ සිට ක්‍රියාත්මක තහංචි නිසා බොහෝ සිසුන්ට ඕස්ට්‍රේලියාවට යාමට හැකියාව ලැබී නැහැ. බොහෝ සිසුන් බලාපොරොත්තු සුන් වූ මානසික බිඳ වැටීමකට ලක්ව සිටින බව එරට බලධාරීන් පවසනවා. ඕස්ට්‍රේලියාවෙන් ඔවුන් ඉල්ලා සිටින්නේ දැනට පවතින නීති ලිහිල් කරන ලෙසයි.
ප්‍රංශී ජනතාව දිගින් දිගටම විරෝධතාවල නිරත වනවා. ඒ පොදු ස්ථාන වලට ඇතුළු වීමේදී එන්නත් කරන පත්‍රිකාව ඉදිරිපත් කිරීමේ නීතියට එරෙහිවයි. ඊයේ ලක්ෂයකට වැඩි පිරිසක් ප්‍රංශී පුරා පෙළපාලි ගිය බව මාධ්‍ය වාර්තා කරනවා. විරෝධතාකරුවන් සහ පොලිසිය අතර සිදු වූ ගැටුම් වලින් පසු 85 දෙනෙකු අත්අඩංගුවටගත් බව ප්‍රංශ පොලිසිය පවසනවා. පොලිසිය කිහිප දෙනෙකු සුළු තුවාල ලබා තිබෙන බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. තුර්කියේද 2000කට වැඩි පිරිසක් විරෝධතාවලට එක්ව සිටිනවා. එන්නත්කරණය රෝග පරීක්ෂණ සහ මුහුණු ආවරණ නීතිවලට එරෙහිවයි ඔවුන් විරෝධතාව දක්වුවේ. උද්ඝෝෂණවලට එක්වුවන් මුහුණු ආවරණ නැතිව සිටි බව මාධ්‍ය වාර්තා කරනවා. තුර්කී ජනගහනයෙන් 64%කට වැඩි පිරිසක් සම්පූර්ණ එන්නත්කරණයකට ලක් කර ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් සමහර හෙද සංගම් ඉවත් වන බවට සිදු කර ඇති ප්‍රකාශ තමා හෙළා දකින බව රාජ්‍ය එක්සත් හෙද සේවා සංගමේ සභාපති පූජ්‍ය වරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. සංචාරකයන් ගෙන්වීම ඇතුළු රජයේ සමහර තීන්දුව හෙළා දකින බවයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පවසන්නේ. මෙරට ක්‍රියාත්මක ඖෂධ මාෆියාව ගැන සෞඛ්‍ය වෘත්තීය වේදින්ගේ විද්වත් සංගමේ සභාපති රවි කුඹදේශ් මහතා අද ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සියදහස් පළ කළා. එක්තරා හෙද සංගමයක් PCR හා රැපිඩ් ඇන්ටිජන් සාම්පල ලබා ගැනීමෙන් ඉවත් වන බවට පළ කළ ප්‍රකාශය තමා හෙළා දකින බව පෝච්ච මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. උන් වහන්සේ පෙන්වා දෙන්නේ එවැනි ප්‍රකාශ මෙවැනි අවස්ථාවක සුදුසු නොවන බවයි. මේක හරියට කඩ දුටු කඩ වලෙහි ගංගෙන් පත්තෙන් මේ පත්තරා තිබෙන්නේ මොන මොනවා හරි ඊළඟට මේක මෙතිරෙන් නතර වෙන්නේ නැහැ. ඊට පස්සේ ඉල්ලියුනුත් ඉල්ලන්න පටන් ගන්නවා දීමනා ඕ නැහැ කියන එක. හෙදරෙන් ධාර්ණී කියලා කියන්නේ බොහොම කරුණාවෙන් යුක්තව පමාලංගට වෙන රෝගියා බලා කියාගෙන සාත්තු කිරෙල්ලයි. මේ වාගේ ප්‍රවෘත්ති ජනතාව නිකුත් කරන්නට එපා. එන්නක් කේම පිළිබඳව මම මුලින්දම කිව්වා මේක අවිධිමත් කියලා. අද ඊගේ මම කතාවක් නෙමෙයි මුලින්ම අවිධිමත් කියලා කිව්වා. ක්‍රමවේදයක් උඩ මේක පටන් ගන්නවා නම් ඒක තමයි ජනතාවගේ ප්‍රසාදය ඇති වෙන්නේ. අද එහෙම ඇති වෙන්නේ නැත්නම් සංචාර කර්මාන්තය පටන් ගන්න යෝජනාවත් සංචාරව ගෙන්නනවා. මේ මොහොතේ සංචාරව ගෙන ඒමම පරපාල වර්ධක. ඒක නොකළ යුතු දෙයක් කිසිසේත්ම. PCR පරීක්ෂාව අවශ්‍යතාවක් කරන්නේ නැහැ. නිරෝධාරණ අනුත් කරන්නේ නැහැ. මේ වතර රෝගීන් ආසාදන හඳුනාගෙන සමාජයේ වෙන් කරන එක කරන්නේ නැහැ. මෙතන මේ වගේ තත්ත්වයකට මේ අසංගතය පාලනය කරන්න බෑ. ඒ නිසා අපි නැවතත් ආණ්ඩුවට කියනවා මේ අසංගතය පාලනය කරන්න නිත්‍යා මත වලින් බැහැර වෙලා මේ වලකීම් විරේත විදිහට කරන අඩුද අයින් වෙලා මේ සෞඛ්‍ය කේන්ද්‍ර රට සෞඛ්‍යට මේ සම්බන්ධයෙන් අවබෝධයක් තියෙන කණ්ඩායමක් බාර දීලා වැඩ කරන්න කියන තමයි අපිට කියන්න තියෙන්නේ. දැන් අපි ලොකු කතාබහක දෙනවා මේ ටොසිලිසුමාබ් වගේ ඖෂධ පිළිබඳව කොවිඩ් රෝගීන්ට අත්‍යවශ්‍ය සංකූලතා ඇති වුණාම දෙන පෙති පිළිබඳව මේ පෙත්තත් ලංකාවේ දේශීයව නිපදවන්න පුළුවන් එකක් සහ ඉතා වැදගත් කාරණාව තමයි මේ ආයතනය 2018 වර්ෂයේ ඉඳන් මේ කටයුත්ත සූදානම් කරලා ඖෂධ නියාමන අධිකාරිය අනුමැතිය ලැබෙනකන් ඉන්න එක. රාජිතද එහෙම නැත්නම් චන්න ජයසුමනද කියන එක නෙමෙයි අපිට අදාළ වෙන්නේ. රාජිතේ කාලෙත් මේකට ඉඩ දීලා නැහැ. චන්න ජයසුමනගේ කාලෙත් මේකට ඉඩ දීලා නැහැ. පෞද්ගලික බස් රථ කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා තමන්ට වහා සාධාරණ වන්දියක් ලබා දෙන ලෙස සමස්ත ලංකා බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඉල්ලා සිටිනවා. සංචරණ සීමා පනවා ඇත්තේ බස් රථ වලට පමණක් දැයි ඔහු රජුවෙන් ප්‍රශ්න කරනවා. විශේෂයෙන්ම දිගින් දිගටම අපි බලධාරීන්ට කිව්වා, විශේෂයෙන්ම අමාත්‍යතුමාට දුරකථනයෙන් කතා කරලා සෞඛ්‍ය අමාත්‍යවරයාට කතා කරලා අපි වෙලාවක් ඉල්ලුවා මේ ප්‍රවාහනය සම්බන්ධයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව අපි ධාවනය කරන්න අවශ්‍ය යෝජනා ඉදිරිපත් කරන්න. නමුත් අවාසනාව එතුමා ලබා දෙන්න කටයුතු කරේ නැහැ මේ වනතේ. විශේෂයෙන්ම මේ වන විට බස් කර්මාන්ත කරුවන් බරපතල අර්බුදයක ඉන්නවා. අද මේ සමාජයේ එළියට ගියපුවාම දකින්නම මේ බස් රථ විතරයි ධාවනය සිදු වෙන්නේ නැත්තේ. එතකොට මේක මොකද්ද මේ සංචර සීමා කියන එකේ අර්ථ දැක්වීම? ඉතින් මේකෙදි අපි අහන්නේ මේ බස් රථ වලටද මේ සංචර සීමා දාලා තියෙන්නේ කියලා. මේ මොනකට බස් රථ 75% අබලන් වෙලා තියෙනවා ධාවනය නොකර. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන සේවක මහතුන්ට ජීවත් වෙන්න හැකියාවක් නැහැ. ලීසින් ප්‍රශ්න ඉර වෙලා. ණය දුන්නා ණය ප්‍රශ්න දැන් ණය ගවා ගන්න විදිය නැහැ. ඒකත් ඉර වෙලා. පෞද්ගලික බස් කර්මාන්තයේ මේ වැටි පිට සමූල ඝාතනය වෙලා තියෙනවා. අපි ඒක නිසා පැහැදිලිව කියනවා මේ ලොක්ඩවුන් එක විවෘත කරා. ඉතින් මේක මේ සහගාන අපරාධයක් මේ ආණ්ඩුව කරන්න විශේෂයෙන්ම දැනගන්න ඕන. බස් රථ කර්මාන්තයේ පිළිබඳ ඇයි මේ වල කුඩම්මගේ සැලකිල්ල? අපි පැහැදිලිව කියනවා මේ බස් කර්මාන්තයේ මේ සේවක මහතුන්ට වහාම ඒ මිනිසුන්ට ජීවත් වෙන්න වහාම වන්දි මුදලක් හෝ යම්කිසි මුදලක් ලබා දෙන කටයුතු කරන්න.
විදේශ රටවලින් ගෙන්වන මත්පැන්වල මිල ඉහළ දැමීමට කටයුතු කරන බව සුරාබදු කොමසාරිස් ජෙනරාල් කපිල කුමාරසිංහ මහතා පවසනවා. එය අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. ශ්‍රී ලංකාව තුල මත්පැන් වෙළඳපොලේ විදේශීය මත්පැන් සම්බන්ධයෙන් උත් කිසියම් ඉල්ලුමක් පවතිනවා. එම මත්පැන්වල මිල ගණන් ආදිය සසඳන විට විශාල වටිනාකමකින් යුක්ත වෙළඳපොල කොටසක් එම මත්පැන් සඳහා හිමි වෙනවා. මෑතකදී රජයේ විසින් පනවන ලද ද්‍රව්‍ය ගණනාවක් ආනයනය කිරීම අධර්යයට පත් කිරීම අරමුණු කරගෙනමින් ඒවා සම්බන්ධයෙන් විවිධ රෙගුලාසි පැනවීමට ක්‍රියා කළා. ඒ අනුව විදේශයන්ගෙන් ආනයනය කරනු ලබන බෙවරේජස් නැත්නම් පානයන් යටතේ වයින් සහ වෙනත් විදේශ මත්පැන් වර්ගත් අයත් වෙනවා. ඒවා සම්බන්ධයෙන් එවැනි අධෛර්යයට පත් කිරීමේ යෝජනාවන් රජයේ පාර්ශ්වයෙන් ක්‍රියාත්මක වෙන විට නිරන්තරයෙන්ම එම භාණ්ඩවල මිල ඉහළ යාමක් අපි අපේක්ෂා කරනවා. එසේ වීමේදී එම මත්පැන් වලට සමානව මෙරට තුල නිපදවන මත්පැන් ඒවට අපි කියනවා දේශීය වශයෙන් නිපදවන විදේශීය මත්පැන් කියලා. එවැනි මත්පැන් සඳහා තිබෙන ඉල්ලුම ඉහළයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. රැකියා සඳහා විදේශගත වීමට අපේක්ෂිත පුද්ගලයන්ගේ ගැටලු වලට වහා විසඳුම් දෙන්නේයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. විදේශ රැකියා වෙළඳපොලෙහි ශ්‍රී ලාංකිකයින්ට මේ මොහොතේ වැඩි ඉල්ලුමක් පවතින බවද අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා. ඒ අර්ලියගහ මන්දිරයේ පැවති විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීමකදී විදේශ රැකියා වෙළඳපොලෙහි මේ අවස්ථාවේ ශ්‍රී ලාංකිකයින්ට විශේෂ ඉල්ලුමක් ඇති බව මුදල් අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා. විදේශ සේවක සංඛ්‍යාව ප්‍රමාණයත් මේකට ඍජුව බලපාන ඕනේ. දැන් ඔබතුමාලා වැක්සීන් එක නැහැ කිව්වම ඒ වැක්සීන් එකත් අපි ෆයිසර් එකම දුන්නා. ඒ අනේකේ මොන හරි ප්‍රශ්න තියෙනවා ෆ්ලයිට්ස් නැතිකම. ගරු එමෙතුමනි අපිට ෆ්ලයිට් වල ප්‍රශ්නයක් තියෙනවා එමෙතුමනි. අපි මේ වැක්සීන් එක අරන් දුන්නා වගේ ඔයලා කොහොමාරි කළා මේ කට්ටියට සීට් එකක් කරන් දෙන්න. ඔබතුමා තමයි මේක වක්කීම බාර ගන්න ඕන කොහෙන් හරි ඔයාගේ යන්න ඉන්න ඕන විදේශ රැකියාවක් සඳහා අපි මේ වැක්සීන් එක අරන් දුන්නා වගේ ඔයලා කොහොමාරි කළා මේ කට්ටියට සීට් එකක් කරන් දෙන්න. ඉල්ලන ප්‍රමාණය කොහොමාරි සීට් හොයලා දෙන්නකෝ. කොයි ෆ්ලයිට් එකෙන් ගියත් අපිට කමන්නේ පසුගිය කාලයේ පාලකීන්ට විදේශ විනිමය පිළිබඳව මූල්‍ය විනයක් තිබුණේ නැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සරයට සමගාමීව පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ 70 වෙනි සංවත්සරය නිමිත්තෙන් දෙවයින පුරා ක්‍රියාත්මක ලේතන් දීමේ පින්කම් මාලාවේ තවත් පින්කමක් අද කොළඹ 10 පංචිකාවත් අබේ සිංහාරාමේදී පැවැතුණා. ඒ නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට නිදහස් පක්ෂ පාක්ෂිකයින් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියා. මේ මහලංකු විසින් භාණ්ඩ 623ක් ගෙන ආරණ්‍ය තහනම් කරලා දිනු. ඔතන මේ ශ්‍රී ලංකා දහස් පක්ෂේ මතය පොඩ්ඩක්. මේක පහුගිය අවුරුදු 50කට ආසන්න කාලයක් මේ රට පාලනය කරපු සෑම කෙනෙක්ම විදේශ විනිමය මුල්්‍ය විනයක් නොමැතිව කටයුතු කරපු එකේ ප්‍රතිඵලයක් තමයි අද මේ ඇවිත් තිබෙන්නේ. විනයක් නැතුව වැය කිරීම අවශ්‍ය දේ වගේම අනවශ්‍ය දේ රටින් ගිනල්ලා ඒ තුල තමයි මේ භාණ්ඩ හිගයක් ඇති වුනේ. ඉතින් මේකට අපි හැම කෙනෙක්ම මොන දෙන්න වෙනවා. මේ ආර්ථික ගැටලු ඔබතුමාලා ආණ්ඩු කරද්දිත් තිබුණා. මේ ආණ්ඩුව ආවට පස්සේ ආර්ථික ගැටලු වෙනවා. මොකක්ද මේකට හේතුව මොකක්ද ඇත්තටම? මෙහෙම ඉතින් මගේ ආණ්ඩුව ගැන මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක ලොකු අර්බුදයක තිබුණු දෙයක්. මේ කණ්ඩායම් දෙකක් හැදිලා ආර්ථික විශේෂඥයින්ගේ උපදෙස් වලින් පිටස්තරව දේශපාලනඥයින්ට අවශ්‍ය විදිහට කටයුතු කිරීම ප්‍රතිඵලයක් තමයි විදේශ වත්කම් හිගයක් ඇතිවීම. ජනතා අධිකරණයේදී වත්මන් ආණ්ඩුවට නිසි තීන්දුව ලැබෙනු ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරනවා. තුන් වේලක් තබා එක් වේලක්වත් කන්න නැති තරමට ජනතාව අද අන්ත අසරණ වී ඇති බවයි විපක්ෂ නායකවරයා ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. කොරෝනා වසංගතයේ හමුවේ මේ තරම් කඩාවැටෙන බංකොලොත්තු රටක් ලෝකේ වෙන කොහෙවත් නැති බව විපක්ෂ නායකවරයා සිය නිවේදනයේ සඳහන් කර තිබෙනවා. සාගතයෙන් පිරුණු පොලිම් ඇති රටක් යලි නිර්මාණය කිරීමට මේ රජය ගන්නා අඥාන තීන්දුව හේතු වන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය නිවේදනයේ දක්වා ඇත්තේ. එක වේලක්වත් කන්න නැති ජනතාවක් අද දහදුක් විඳින බවද ඔහු සිය නිවේදනයේ සඳහන් කර තිබෙනවා.
කොවිඩ් වසංගතයට මුවා වී වත්මන් රජය ජාතික සම්පත් විකුණා දමමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පසුගියදා කැබිනට් මණ්ඩලයට යම් සංකල්ප යෝජනාවක් සම්මත කරගන්න ලැබුවා. පත්‍රිකාවක් ලෙස මන්ත්‍රීවරුන්ට ලබා නොදී මුදල් අමාත්‍යාංශයේ බාර ඇමති බැසිල් රාජපක්ෂ වාචිකව යම් යම් කරුණු ඉදිරිපත් කරලා නමුත් අවසානයේදී සම්මත කොටගෙන තිබෙනවා. අපේ රටේ කෙරවල පිටිය බලාගාරයෙන් 40 ඒ වගේම ඒ සඳහා ගෑස් ගෙනෙන නල පද්ධතිය සහ ගෑස් කබඩා කරන ටර්මිනල් පද්ධතිය මේ සියල්ල ඇමරිකානු සමාගමකට විකුණනවා. දැන් රටම මේ වෙලාවේ කැබිනට් මණ්ඩලයකදී අපේක්ෂා කරන්නේ කුමක්? මෙරට ආර්ථික වශයෙන් ඇති වී තිබෙන ගැටලුවට මෙරටේ ජනතාව කොවිඩ් වසංගතයේ හේතු කොටගෙන ඇති වී තිබෙන ව්‍යසනයට උත්තර තමයි ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ආණ්ඩුව මේ තත්ත්වය දඩබීමා කරගෙන කෙරවල පිටියේ බලාගාරය සහ ඒට ගෑස් සැපයීම් මාර්ගය හා ගබඩා සංකීර්ණය ඇමරිකානු සමාගමට පවරා දීම සඳහා අවසන් තීන්දුව පසුගිය සඳුදා කැබිනට් මණ්ඩලයේදී ගනු ලැබුවා. රෝහිත අබේගුණවර්ධන කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා 2021 7/31 ජූලි මාසයේ 31 වෙනිදා. ඒ කැබිනට් පත්‍රිකාවෙන් මොකද්ද කරේ? අපේ රටේ කොළඹ වරා ඉතාමත් වටිනා බිම් අක්කර 13ක් චීන CICT සමාගමට පවරා දෙන්න. වරායේ සේවා සැපයීම් මධ්‍යස්ථාන කවුන්ට ඇති කරන්න. වරාය අධිකාරියට විශාල ආදායමක් උපයන්නේ මෙම සේවා සැපයීම් ලබා දීම හරහා. ඒ සේවා සැපයීම මුළුමනින්ම චීන CICT සමාගමට අවුරුදු 35කට පැවරීම සඳහා මේ කැබිනට් මණ්ඩල තීරණය කරන ලැබුවා. එතනදී අක්කරයක් බදු දිනු ලබන්නේ මාසයකට ලක්ෂ 8000ක් වැනි මුදලකට. හැබැයි මාස සතුව තිබෙනා මීට පෙර විවිධ සමාගම් වෙත ලබා දීලා තිබෙනවා මේ ඉඩම්. එකක් තියෙනවා අක්කර 1යි පර්චස් 60ක්. ඒ කියන අක්කර 1000කට වඩා අඩු භූමියක්. ඒක ලබා දීලා තියෙනවා සිමෙන්ති සමාගමකට. ඒකේ මාසික කුලිය ලක්ෂ 22ක්. හැබැයි මෙහි මාසික කුලිය වෙන්නේ ලක්ෂ 8000යි. ඒ කියන්නේ ජාතික දීපල විකුණනවා විතරක් නෙවෙයි. ඒ ජාතික දීපල නිසි තක්සේරුවක් ඇති නොකොට නිසි තක්සේරුවකින් ගණනය නොකොට ඒවා හරහා විශාල ධනයක් මේ අය උපයා ගන්න. ඒ උපයා ගන්නා ලද ධනය සුදු කර ගැනීම සඳහා නේද කළු සල්ලි සුදු කිරීම පනත පෞගිදා පාර්ලිමේන්තුව අනුමත කරලා දුන්නා. දැන් මේ පාලකයන් අපේ රටේ ජාතික සම්පත් ජාතික දීපල විකුණා ජීවත් වෙන නාස්තිකාර පියෙකුගේ භූමිකාවට අද පණ පොවමින් තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා නැවත මහ බැංකු අධිපතිවරයා ලෙස වත් කිරීමට ප්‍රථම ඔහුට එරෙහිව වෝහාරික විගණන වාර්තා වේ ඇති චෝදනාවලට පිළිතුරු දෙන්නේයි පාර්ලිමේන්තු මන්ත්‍රී එරන් වික්‍රමරත්න මහතා පවසනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී 2020 2021 ණය ගෙවන්න පුළුවන් වෙලා තියෙන රටට එදා අපි ගත්ත තීරණේ නිසා තමයි ඒ ඉත්‍රියෙන් තමයි අද රට ණය ගෙවාගෙන යන්නේ. අද මොනවද අපිට තියෙන ආරංචිය? එක අධිපති කෙනෙක් අස්වැල යනවා. හැබැයි මේ කාවද පත් කරන්න යන්නේ? හිටපු මහා බැංකුවේ අධිපති. මේ වගේ වාර්තාවල් පහක් තියෙනකොට මහා බැංකුව ගැන අර අපේ කාලේ කිව්වා නේද බැඳුම් කරයක් තියලා හොරගම් කළා කියලා. මම කියනවා ඒ හුරුවත් ගන්න කියලා. අද ඒ හුරුවත් අරගෙන නැහනේ. ඒක මේව වෙලා තියෙන එදා විතරක් නෙමෙයි. ඉතිහාසයේ වෙලා තිනවා. ඒ නිසා කොමිෂන් කිව්වා ජනාධිපති කොමිෂම කිව්වා මේ වෝහාරික වාර්තාව අවශ්‍යයි. ඒ නිසා 2002ටම ගිහිල්ලා බලන්න කියලා. ජනාධිපති වර්ණයකට සුමානෙකට ඉස්සලා තමයි මේ වාර්තාව ඉදිරිපත් කළේ. මේ රජය මොනවද මේ වෝහාරික වාර්තා එක කරලා සංගවල යට ගහලා තියෙන්නේ මේවා. මේ වාර්තාවල් වල පැහැදිලිව සඳහන් වෙනවා එදා හිටපෝ අධිපතිට ලැබැතිය ගැටුම් තියෙනවා කියලා. නෑදෑයෝ ඉන්නවා කියලා ගණනාවක්ම ඉන්නවා කියලා. මම මොහොතකටවත් කියන්නේ නෑදෑ කෙනෙක් කොරගම් කළා කියලා. මේ ප්‍රශ්න වලට ඉස්සලා පිළිතුරු දෙන්න. ඊට පස්සේ පත්වීම කරන්න. තද කතිකාවතක් ඇති වෙලා තියෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට ජාත්‍යන්තර සංවිධාන වලට අපේ රටේ ප්‍රශ්න රැගෙන යාම ගැන එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට අතුරුදහන් වූවන්ගේ ලැයිස්තුවක් අරගෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට ගියා. මීට කලින් කිසිම නායකයෙකු අපේ ප්‍රශ්න ජාත්‍යන්තරයට අරන් ගියේ නැහැ. ඉතින් අද මම මේක කියන්නේ මොකද අපේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කාඩිල උතුබාඩන් මහන්සේ සෑහීමකට පත් වෙලා නැහැ වින්දිතයන්ට යුක්තිය ඉෂ්ට වෙනවද කියලා. එතුමා පැහැදිලිව කියන්නේ පාස්කු ප්‍රහාර ජනාධිපති කොමිෂන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් අපිට පේනවා රජයට හිතවත් අයට තීරණ නඩු පැමිණිල්ල ඉතාමත් දුර්වල අන්දමට කඩු ඉදිරිපත් කරනවා අධිකරණයට නිදහස් කරන වැරෙන්න බෙද කරන දෙයක් නැහැ. අද ඒකයි අපේ රටේ තත්ත්වය. ඒක ජාත්‍යන්තර ප්‍රජාව දැන් දන්නවා. දැන් හෙට ආයිත් එක්සත් ජාතීන්ගේ බාරහිම හෙට ජිනීවාහිදී ආරම්භ වීමට නියමිත 48 වන මානව හිමිකම් කවුන්සිල රැස්වීම ශ්‍රී ලංකාවට අතිශය වැදගත් බව මහාචාර්ය ප්‍රතිභා මහනාම හේවා මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ සාක්ෂි නොමැතිව ශ්‍රී ලංකාව පිළිබඳ වැරදි තොරතුරු මානව හිමිකම් කවුන්සිලයේ වෙත ලැබී ඇති බවයි මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු මේ බව පැවසුවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 48 වන මානව හිමිකම් කවුන්සිල් රැස්වීම ජිනීවාහිදී 13 වෙනිදා හෙට ආරම්භ වෙනවා මේක අතිශයින්ම වැදගත් ලංකාවට ඒකට ප්‍රධාන හේතුව තමයි ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ න්‍යාය පත්‍රයේ දෙස බලන්න ඒ න්‍යාය පත්‍රයේ පළවෙනි අංගයේ හැටියට තින්නේ ඒගොල්ලන්ගේ තාක්ෂණික කරුණු කතා කරන එක හැබැයි දෙවැනි අංගයේ ගත්තට පස්සේ රට රටවල මානව හිමිකම් වල තත්ත්වය කතා කරනවා ඒකෙන් ප්‍රධාන වෙලා තින්නේ ලංකාව හැබැයි මෙතන බයానක තත්ත්වයක් තියෙනවා යස්මින් සුකා මහත්මිය එයාගේ 165 වන වාර්තාව දීලා ඉවරයි මානව හිමිකම් කවුන්සිල් මහකොමසාරිස් කාර්යාලයේ ඒකේ තියෙනවා ශ්‍රී ලංකාවේ වද හිංසාව පැහැරගෙන යාම අඛණ්ඩව සෑමදා සිදු වෙනවායි ඒකට සාක්ෂි මුකුත් දීලා නැහැ එතකොට ඒක බලලා තමයි මානව හිමිකම් මහකොමසාරිස්වරිය වාචික දේශනය කරන්නේ ඒ ඇත්තම විමසිය යුත්තේ ලංකාවේ සිටින තත්ත්වය කොහොමද කියලා. නමුත් තවත් වාර්තා රාශිය ගිහිල්ලා තිනවා. රාජ්‍ය නොවන මානව හිමිකම් සංවිධාන Human Rights Watch, Amnesty International, Global Tamil Diaspora වගේ ආයතන වලින් ගිය වාර්තා පදනම් කරගෙන තමයි මිෂෙල් බැචලර්ගේ කතාව හිට පවත්තා. ඒතර අපිට පේනවා ලංකාවට එරෙහිව කොච්චර දුරට සාක්ෂි නැතුව වැරදි තොරතුරු ගිහිල්ලාද තිනවද කියන්නේ. එනිසා ලංකාව පැත්තේ sannivedane අපි මීට වඩා සවිමත් කරගන්න ඕනේ. බාණ්ඩ මිල ඉහළ යාම අත්‍යවශ්‍ය ආහාර හිඟය සහ කොවිඩ් වසංගතයත් යට කරගෙන දැන් ඇඳුම් කතා එළියට ඇවිත්. සමහර ඇඳුම් කතා අද දේශපාලඥයන්ගේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් වෙලා. ජනතාවගේ දැවෙන සැබෑ ප්‍රශ්න తాවකාලිකව හෝ මගහරින්න මේ කතාවලට ඇත්තටම හැකිද කියන එක ඇසිය යුතු ප්‍රශ්නයක්. මේ වෙලාවේ තුන් වෙලක් යවන සමහර විට දෙවෙලක් කාලා ජීවත් වෙන්න වේවි දවස් කීපයක් තව. එහෙම ජීවත් වෙන ගමන් අපි මේ රැල්ල මර්ධනය කරගෙන කටයුතු කරොත් අද කරන කැපකිරීම ඉදිරි කාලේ රට වෙනුවෙන් හේතු වේවි. ජගත් කුමාර මන්දිරේලා දෙවෙලක් කන්න කියලා ජනතාවෙන් ඉල්ලන කැපකිරීම කරන්න කියලා අද ජනතාවට දෙවෙලක් නෙමෙයි එක වෙලක් කන්න බැරි තරමට පත් වෙලා තියෙනවා මේ රටේ ආර්ථිකය. ජනතාවට කොවිඩ් වලින් නෙමෙයි බඩගින්නේ මැරෙන්න වෙන තත්ත්වයක් උදා වෙලා තියෙනවා රට තුල. රජයක් හැටියට අපිට තීන්දුව ගන්න වෙනවා මේක අමාරු කාලයක්. මේ අමාරු කාලය තුල අපේ මූලික අවධානය යොමු වෙන්නේ අත්‍යවශ්‍ය අණ්ඩහා සේවා පිළිබඳව අපි කනගාටු වෙනවා විපක්ෂය කොවිඩ් 19 දේශපාලන වේදිකාවක් බවට පත් කර ගැනීම මේවත් මේ අසීරු අවස්ථාවල ගන්න අමාරු තීන්දුව මිස නිෂ්පාදනය වැඩි කරන එකයි කළ යුත්තේ බඩු මිල අඩු කරන්න වෙන කිසිම සුදුමක් නැහැ ලෝකයේ සිටින අනර්ගතම යට ඇඳුම් නිෂ්පාදකයා තමයි ශ්‍රී ලංකාව විදේශීය සන්නාමය යටතේ අඳින ඇඳුම් ඉර ලේබල් එක ගලවලා බැලුවොත් මේඩ් ඉන් සිලෝන් හිතනින්ද හියාසීව්ගේ වගේ හාල් පොළු මිරිස් පොළු හදිසි නීතියකට බඩු පරීක්ෂා කරලා ප්‍රවාහණය කිරීම පාලනය කරලා ඊළඟ පියවර වලට යන්න පුළුවන් ඉතින් මේ අවාසනාවන්ත තත්ත්වය ඇති කරගත්තේ මේ රටේ මහ ජනතාව නිසි සිහි බුද්ධින් ක්‍රියානුකූලව නිසා අර සම්ප්‍රදායික විපක්ෂේ බාණ්ඩ හිගයක් ඇති වෙනවා ජනතාව අපහසුතාවයට පත් වෙනවා ඒ වගේ ජනතාවගේ ආකර්ෂණය ලබා ගන්න නොඑක් ප්‍රකාශ කරනවා යට ඇඳුම් ගැන කතා කරනවා පිට රටවල් වලටත් යට ඇඳුම් සපයන්නේ අපි ඒගොල්ලොන්ට යට ඇඳුම් යකඩ වෙලිවත් මහලා දීලා වැඩක් වෙන්නේ නැහැ ඔබ ගැලවිලා ඉවරයි ජනතාවට යට ඇඳුම් ප්‍රශ්නයක් නැහැ ජනතාවගේ යට ඇඳුම් ප්‍රශ්නය රජයේ විසඳන ඔක තමයි කියන්නේ දිට්ඨ සංවේදිනේ කර්මය කියන්නේ සනීපාරක් ස්තුවාවට මේක නොමිලේ දෙන තීරණය තමන්ගේ පොරොන්දු පත්‍රික ඇතුළත් කරන් පස්සේ ඒක hina වෙච්ච අයට අද සිදුවෙලා තිබෙනවා යට ඇඳුමක් අල්ලගෙන තමන්ගේ ආණ්ඩුවේ ප්‍රතිරූපය වෙනුවෙන් කතා කරන්නේ ඒ නිසා අපි කියන ඔය අදහස් දක්වන මැති ඇමතියන්ට සහ මන්ත්‍රීවරුන්ට මිරිස් ආනයනය සම්පූර්ණයෙන්ම නතර කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. මේ අතර ලොකුලූණු වගා කරන ගොවීන් පවසන්නේ තම ආදායම ඉහළ ගොස් ඇති බවයි. ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ ලොකු ලුණු ආනයනයට බදු පැනවීමත් සමග දේශීය නිෂ්පාදන වලට සාධාරණ මිලක් ලැබී ඇති බවයි 2024 වසර වන විට මිරිස් ආනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. මේ වෙනකොට වියලි මිරිස් 100%ක් අපි රටට ආනයනය කරනවා. අපි බලාපොරොත්තු වෙනවා වියලි මිරිස් මෙට්‍රික් ටොන් 50,000ක් මේ රටේ නිෂ්පාදනය කරන්න. ඒ සඳහා අපට අමු මිරිස් මෙට්‍රික් ටොන් 103කට ආසන්න ප්‍රමාණයක් අවශ්‍යයි. ඒ රටට අවශ්‍ය බීජ සියල්ලම මහනුවර දිස්ත්‍රික්කය තුල අපි නිෂ්පාදනය කරනවා. මේ වෙනකොට අපි අක්කර 3000ක් මේ මිරිස් වගා කරන්න අඳුරගෙන තියෙනවා. මේ මිරිස් වගා කරලා අපේ බලාපොරොත්තු 20යි 24 වෙනකොට
සියයට 100ක් වියල මිරිස් ආනයනය නවත්තන. මේ අතර විදේශ රටවල සිට මෙරටට ආනයනය කරන ලද ලොකුලූණු සඳහා රුපියල් 40ක බදු මුදලක් පැනවීම හරහා දේශීය ලොකුලූණු ගොවියා ශක්තිමත් කිරීම වෙනුවෙන් ලොකුලූණු ගොවියන් රජයටත් මාධ්‍යටත් සිය ස්තුතිය පළ කර සිටියා. කාමරික තමයි 185 අස්වැන්න හොඳයි. මේ තියෙන තත්ත්වය හැටියට තමයි සරේ ආදායම හොඳ වෙයි මිල හොඳයි ඒ නිසා ආදායම හොඳ වෙයි ආදායම. මේ මිලක් නැහැ කියලා අපි මාධ්‍ය හරහා දුන්නා විතරයි ලුණු වලට බද්ද වැඩි කරා. ඒක නිසා අපේ ලුණු මිල ලොකු ලුණු මිල ඉහළ ගියා. බද්ද නම් තව වැඩි කරා නම් තව හොඳයි. මේ තත්ත්වෙ තිබ්බත් ලොකු දෙයක්. ඉතින් මේක හරි මෙතනින් පල්ලයන් යන හොඳ නැහැ. ජාතිපතිවට පෙන්සිට් දෙන්න වැඩි ඇති. සියුත රාත්‍රි ප්‍රවෘත්ති විකාශය මේ නිමාවට පත්වනවා. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියුත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.